ලෝපුරා පවතින බොහෝ ආගම් අතරින් 2500 වසරක කාල සීමාවක් පුරාවට මනුෂ්‍යත්වයේ ලෝකයට හඬගා කියමින් අවිහිංසාවාදයේ ලෝකයට හඬගා කියූ ඒ සත්‍යවාදී ධර්මක් වේ නම් ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනයමයි ශ්‍රී සම්බුදු ධර්මමයි ඒ බුදු ධර්මයේ වටිනාකම අපේ මාතෘභූමියෙන් ශ්‍රී ලංකාවෙන් ලෝකයට කුළු ගැන්වෙන හත්වන බොදු මහා සමුළුව සමගිනුයි අපි මෙලෙස මේ කාල සීමා පුරාවට රැඳිලා සිටින්නේ අපි රැඳිලා ඉන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ අමුත්‍යන්ගේ පැමිණීම පරයන්තේ හත්වන ලෝක බෞද්ධ මහා සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජතාන්ත්‍රිකයින් ලෝක මට්ටමේ බෞද්ධ නායකයින් එවැගේම බෞද්ධ නියෝජිතයින් මහා සංඝරත්නය මේ බොහෝ පිරිස බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිනවා සහ පැමිණීමෙන් සිටිනවා ඉතින් ඒ සියලු දෙනා පිළිගැනීම වෙනුවෙනුයි අප මෙලෙස සැදී පැහැදී සිටින්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ මේ පැමිණෙන සියලු දෙනාගේම සහභාගීත්වයෙන් ලෝක සාමය උදෙසා බුදුදහම යන තේමාවෙන් ලෝකයට දැවැන්ත කාර්යභාරයක් ලෝකේ වටිනාකම ඉස්මතු කරන්නව කාර්යභාරයක් මෙවර හත්වන බොදු මහ සමුළුව හරහා ශ්‍රී ලංකා දිවයිනේ ලෝකයට දායාද කිරීමට නියමිතව තිබෙනවා ලෝකේ පුරා බුදුදහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම උදෙසා පැවැත්වෙන හත්වන ලෝක බෞද්ධ මහා සමුළුව සඳහා සමාජික රටවල් 47ක් නියෝජනය කරමින් දූත පිරිස් ගෙවුණු දින කිහිපය පුරාවටම ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම දූත පිරිසට ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයුම් කටයුතු සිදුවන ජපානයේ නියෝජිතයින් 800ක්ද සමාජික රටවල් 47ක ප්‍රධාන සංගනායක හිමිවරුන් 300ක්ද ඇතුළත්. බුදුදහම සංස්ථාපිතව පවතින ප්‍රමුඛ රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් රාජකීය පෞල්වල සමාජිකයින් සහ බෞද්ධ නියෝජිතයින්ද මෙවර සමුළුව හා සම්බන්ධ වීම විශේෂත්වයක්. ගෙවර මේ සමුළුව තිබුණේ ජපානයේ රටවල් 41ක් සම්බන්ධ වුණා. මෙවර ශ්‍රී ලංකාවේ මේ සමුළුව තිබීම මා විශ්වාස කරනවා අපේ රටත් ජපානයත් අතර ආගමික සම්බන්ධතාවය තහවුරු කිරීමට මනා හේතුවක් සබැඳියාවක් ගොඩනැගේ කියලා. ඒ වගේ මේ රටවල් 47ම ආගමික නායකයින් ඒ රටවල්වල කරන ආගමික මෙහෙයත් එක්ක තේරවාද බුදු දහමට ඉතාම වටිනා ස්ථානයක් හිමිකර දෙන්නට ශ්‍රී ලංකාවාසී අපිටත් එවගේම මේ සංවිධානය කරන සියලු දෙනාටමත් ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. මේ සමුළුව ඉතාම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමුළුවක් සඳහා සිරාජ්‍යන්හි සුභ පෙතුම්ද රැගෙන පැමිණි මේ සියලු දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උණුසුම් ලෙස පිළිගන්නට යෙදුණා. පැමිණි සියලුම අමුත්තන් වෙත සමුළුවේ නිල ලාංඡන පැළඳවීමද එහිදී සිදු කෙරුණා.